ගුඩ් මෝර්නින් හැමෝටම කොහොමද ඉතින් අද මගේ ලංකාවෙ ඉන්න තුන්වෙනි දවස අපි දැන් තාමත් ඉන්නේ හෝටල් එකේ උදේම නැගිටලා ඉරලා බ්‍රෙක්ෆාස්ට් ගත්තා බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඉවරලා පොඩ්ඩක් ඇවිදින්න ආවා හෝටල් එක ඇතුළෙම අද අපි ඉන්නේ මේ හෝටල් එකෙන් චෙක් අවුට් වෙලා මේ අරලිය බීච් රිසෝට් එකට යන්න අද එතකොට අපි දවසම අරලියට ඉන්න තමයි හිතාගෙන ඉන්නේ බලමු මොකද වෙන්නේ කියලා දැන් මේ වාහනේ අරලිය රිසෝට් එකට යන්න පිටත් වුණා. කලින් හිටපු හෝටල් එකේ ඉඳලා විනාඩි 10ක් 15ක් විතර යන්න ඕනේ. මොකද පොඩි පාරක තමයි යන්න තියෙන්නේ. අපේ ඔරිජිනල් ප්ලෑන් එක උනේ නම් අද රෑත් උණවටුනේ ඉන්න තමයි. ඒ වුණාට පොඩ්ඩක් කාලගුණය හරි නැහැ. හවස් වෙද්දි වහිනවා. එහෙම අනිත් එක මට වැඩි දවසක් මම ලංකාවේ ඉන්නෙත් නැති හින්දා අපි හිතුවා අද ඩේ අවුට් එකක් විදියට අරලිය රිසෝට් එකේ ඉඳලා ඉවර වෙලා අද රෑට ගෙදර යනවා කියලා. ඩේ අවුට් එකට ආවිද නේද? ඩේ අවුට් එක. ඩේ අවුට් එක. අපි ඇවිල්ලා චෙක් කරගෙන ගියේ අරලිය කොහොමද ප්ලේස් එක හොඳයිද රිසර්වේෂන් දාන්න ඕනේද ඩේ අවුට් එකට එන්න ඊට පස්සේ ප්‍රයිසස් කොහොමද ඔක්කොම අපි ඊයේ බලාගෙන ගියේ ඒක හින්දා ආපු ගමන් ටක් ගාලා වැඩේ කරගත්තා එක්කෙනෙක්ට 6500ක් උනේ ඩේ අවුට් එකට පර් පර්සන් හොඳටම අවුව පායලා උදේවරු තිබ්බා නියමෙටම තිබ්බ උදේවරු මේ තියන්නේ අරලියේ ලොබි එක හොඳටම ස්පේස් එක ඩෙකරේට් කරලා තියෙනවා හැබැයි අරලිය කිව්වට බලන බලන තැන අලි තමයි ඉන්නේ අරලිය නම් එහෙම අපි දැක්කේ නෑ අරලිය මල්වත් එහෙම ඒවා දැක්කේ නෑ වැඩිපුරම දැක්කේ අලි තමයි පාකින් එකට යන්න ඕනේ දකුණු පැත්තේ පාකින් නැති කියලා කිව්වේ මේ පැත්තේ මට විනාඩි 5ක් දෙන්න පුළුවන් නේද බට් එක දාගන්නකම් හරි තැන්ක් යූ
බලන්න කොහෙද බී හත තියෙන්නේ. හරියන්න එක පාලක යන්න වෙනවා යටර නැත්තල් කියලා වෙනවා ආ දැන් හරි පාත් පදිරේලා පාත් එකක් එතන මේ ඔය හිරි ගැටිය නේද? එතන ඩැඩිය මෙතන හොඳයි වගේ. එක දිගටම තියෙනවා අර හිටම. කවුද? බෝට් රයිඩ් එක. අනින්න එපා කියලා ගහලා තියෙනවා. මාත් ඒක තමයි වැළුවේ. දැන් මේ ඉන්නේ බුෆේ එකේ මුලින්ම තියෙනවා එක එක ಜಾති වලින් පාන් ඊට පස්සේ මෙතන තියෙන්නේ grill area එක එතන seafood එතකොට අනිත් හැම ಜಾතියකම වගේ meat අපිට එවලේ live grill කරලා දෙනවා ඊට පස්සේ මෙතන තියෙන්නේ salad area එක එතන අපිට ඕමනා ಜಾති වලින් හැම ಜಾතියකින්ම salad තියෙනවා ඕනනම් එතන chef කෙනෙක් ඉන්නවා එයාට කියලා අපි කැමති salad එකක් තියෙනවා නම් හදා ගන්න පුළුවන් ඊට පස්සේ මෙතන තියෙන්නේ මේන් කෝස් එකට එන කොම ජාතික මෙයා අපේ අම්මා තඹපු එළවලු බෙදා ගන්නවා මෙතන තියෙන්නේ ඔක්කොම
බාත් එක එක ජාති වලින් බාත් එතකොට මාස් ෆිෂ් ඒව තමයි මෙතන තියෙන්නේ ඊට පස්සේ තියෙන්නේ මගේ ආසම ඒරියා එක මෙතන තියෙන්නේ ඔක්කොම එක එක ජාති වල කේක් පුඩින් ඒ වගේ ඩිසර්ට් තමයි ඔක්කොම මෙතන තියෙන්නේ ඊට පස්සේ ඊළඟ එකේ තියෙන්නේ ඔක්කොම පළතුරු ජාති සහ අයිස්ක්‍රීම් කාලේ විරණුවත් එක්කම වැස්සක් පටන් ගත්තා. ඕගොල්ලෝනේ පේනවා ඇති මේ ටයිම් ලැප් එකේ මුළු අහසම අඳුර වෙලා තියෙනවා. පැයක් විතර වැස්සා. අපි ඉතින් එතකන් ලොබියකට වෙලා හිටියා. මේ ඊට පස්සේ මම වැහලා ඉවරුණාම බීච් එකට ගියා බලන්න බීච් එක කොහොමද කියලා. අපි ටී එකත් අරගෙන ඉවර වෙලා හවස 6ට 6:30ට විතර අරලියකින් එළියට ආවා. දැන් මේ අපි ගෙදර යන්න පිටත් වෙලා ඉන්නේ. මේ දැන් මේ හයිවේ එකට දාන්න යන්නේ. අද දවසේ හොඳටම ගෙවුණා. අරලියකේ සර්විස් එකත් හොඳටම හොඳයි. කැම ටිකත් හොඳයි. වැඩි කට්ටිය හිටියෙත් නැහැ. ඒක හින්දා එහෙම කිසිම ප්‍රශ්නයක් වුණ නැහැ. හොඳටම දවස ගෙවුණා. දැන් අපි මේ 9:00 විතර වෙද්දී රෑ 9:00 විතර වෙද්දී කඩවතට ඇවිල්ලා ඉන්නේ. දැන් මේ කඩවත එක්සිට් එකෙන් එළියට දාලා අපි දැන් මේ ගෙදර යන්න හදන්නේ. එහෙනම් මේ බ්ලොග් එක බලපු හැමෝටම තැන්කියු. ඊළඟ බ්ලොග් එකෙන් හම්බ වෙමු. චියර්ස්. Thank you.